ಆತ್ಮ ಮೂಲಕ ಸಹ ವಿಷಯ ಮೂಲಕ ಎಂದು ನಿಜವಿಚಾರ ಅಪ್ರಕಾಶಿತ ಯೌವನೇ ಪರಿಚಯ ಕನಮಲ್ವಿಲ ಕೊಳ್ಳೆ සෞන්දර්යවාදය සහ නැත්නම් සෞන්දර්යවේදය සහ දේශපාලනය කියන කාරණා දෙක ගත්තහම සමානකමක් දකින්නට ලැබෙන්නේ නැහැ. නිතරම මේ දෙක අතර තියෙන්නේ තරම දුරස්ත සම්බන්ධයක්. මේ පිළිබඳව විචාර කලාවේදී අපිට හමු වෙනවා දැන් නිදර්ශනයක් විදිහට දැන් ලියන් ට්‍රොස්කි විශාල වශයෙන් මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඔහු පවසන්නේ කෙනෙක් දේශපාලනයට ප්‍රවේශ වෙන ආකාරයටම කලාවට නැත්නම් සෞන්දර්යයට ප්‍රවේශ වෙන්නට බෑ. එහෙම ප්‍රවේශ වීම අදහසක්. ඒකට හේතුව තමයි දැන් කලා නිර්මාණයක තියෙන මේ ආගමික නැත්නම් අද්භූත ස්වરૂපය පමණක් නෙවෙයි කලාව තුළ කලා නිර්මාණයක් තුළ ඊට ආවේනික නීති රීති යම් කිසි සැකැස්මක් තියෙනවා මූලධර්ම ටිකක් තියෙනවා මෙන්න මේවා ඔස්සේ තමයි මේ කලා නිර්මාණය ගොඩනැංගිලා තියෙන්නේ කියන කාරණයත් හැබැයි මෙන්න මේ ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ මේ කලා නිර්මාණයක් කියන එක අපේ ප්‍රඥානයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් විදිහට තමයි ක්‍රියා කරන්නේ ඒ කියන්නේ කලා කෘතියක් නැත්තම් සෞන්දර්යය කියන කාරණය අපේ මනස තුළ ක්‍රියාත්මක වෙන්නේ උපවිඥානයේ ඇති වෙන යම්කිසි මන්දගාමී එහෙම නැත්තම් අර ඍජු සම්බන්ධයක් නැති එදිනදා වෙනස් වීම අපේ භෞතික ශරීරයේ වෙනස් වීම ක්‍රියාකාරීත්වයේ වෙනස් වීම වලට උපවිඥානය තුළ සිද්ධ වෙන මේ මන්දගාමී බලපෑමක් ඇතුව කියන අදහස අයිබුවන් ඕ තනමල්විල කොල්ලෙක් කියලා නාට්‍යයක් මේ දවස්වල ප්‍රචාරය වෙනවා. ඒක තරමක් ජනප්‍රියත්වයකට පත් වෙලා තියෙනවා. මීට කලින් ප්‍රචාරණය වුණු නැත්නම් විකාශනය වුණු කූමියෝ සහෝදරයා වගේ නාට්‍ය මාදිලිය ඒ නාට්‍ය ඔස්සේ ගමන් කරන තවත් ටිකක් වෙනස් ආකාරයක වින්දනයක් ලබන්න පුළුවන් නාට්‍යයක් විදිහට තනමල්විල කොල්ලෙක් කියන නාට්‍ය සමාජය තුලත් අන්තර්ජාලය තුලත් සාමාන්‍ය යම් කිසි ආකර්ෂණයක් ලබාගෙන තියෙනවා කියලා කිව්වොත් නිවැරදි. ඉතින් මෙන්න මේ හේතුවත් එක්ක අපි අද බලාපොරොත්තු වෙන්නේ මෙම නාට්‍ය සම්බන්ධයෙන් කිසියම් කියවීමකට ගමන් කිරීමට. ඉතින් මේ තනමල්විල කොල්ලෙක් කියන ටෙලි නාට්‍ය මාලාව මේ වෙනකොට ඉවර වෙලා නැහැ. දැන් තවමත් පෙන්නමින් තිබෙන නාට්‍යයක්. ඉතින් මෙහෙම නාට්‍යයක කොහොමද ඉවරයක් නැතුව නාට්‍යයක් ගැන විචාරය කරන්නේ එහෙම නැත්නම් කතා බහක් ඇති කරන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඒකේ සාධාරණයක් තියෙන්නත් පුළුවන්. නමුත් මේ නාට්‍ය දිහා බලනකොට මේ නාට්‍ය සම්පූර්ණයෙන්ම බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම කෘතියක වේවා අපිට අවශ්‍ය අපි බලාපොරොත්තු වෙන අපිට අවශ්‍ය තැනින් අපිට කතා කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා මේ නාට්‍ය කලාකෘතියක් විදිහට සමස්ත කියවීමකට යන්නේ නැතුව අපි මේ විකාශනය වෙන අතරතුර සිද්ධ වෙන සිදුවින්දාමයත් සම්බන්ධ කරගෙන කොහොමද යම්කිසි අවබෝධයකට එහෙම නැත්නම් කියවීමකට යන්නේ කියන කාරණයට යොමු වෙන්න පුළුවන්. එතනදී
මට හිතෙන්නේ මේක ගැන විවිධ ඉසව් ඔස්සේ කතා කරන්න පුළුවන් වුණත් මම මෙහිදී බලාපොරොත්තු වෙන්නේ මේ නාට්‍යයේ තියෙන විශේෂ ලක්ෂණයක් විදිහට හඳුනා ගන්න ඒක තමයි අපි දන්නවා සාහිත්‍ය විශේෂයෙන්ම නාට්‍යයක තියෙන වැදගත් මූල ධර්මයන් අතර ප්‍රධාන එකක් තමයි නාට්‍යයක තියෙන්න ඕනේ කියලා විශ්වාස කරන ඒක ඇත්තක් බවටත් පත් වෙලා තියෙන මේ ගැටුම එහෙම නැත්නම් conflict ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවෙක් වෙච්ච බර්නාඩ් ෂෝ පවසලා තියෙනවා no conflict no drama ඒ කියන්නේ ගැටුමක් නැත්තම් එතන නාට්‍යයක් නැහැ කියන එක. දැන් මේක වේදිකා නාට්‍යයට පමණක් නෙවෙයි ටෙලි නාට්‍යයට පවා. ටෙලි නාට්‍යයට පමණක් නෙවෙයි සිනමාවට පවා මෙන්න මේ කියන කාරණය වැදගත් වෙනවා. ඒ කියන්නේ ගැටුමක් නැති තැන අපි කියන්නේ සාමාන්‍ය වචනෙන් කියන්නේ බෝරින් කියලා. ඒ කියන්නේ නාට්‍ය බෝරින් වෙන්නේ අපි තුල ඒ නිර්මාණය තුල ගැටුමක් නිර්මාණය කිරීමට සමත් වෙන්නේ නැත්තම්. ඉතිරික සාහිත්‍යයේ තුලද නැත් ඊට පස්සේ ඉංග්‍රීසි සාහිත්‍යය තුල සංස්කෘතික සංස්කෘත සාහිත්‍යය තුල පෙරදිග අපරදිග සෑම කලා නිර්මාණයකම තියෙන එක ලක්ෂණයක් තමයි ගැටුම කියන එක. සාමාන්‍ය මේක දෘශ්‍ය කලාවෙන් ඔබට ලිඛිත කලාවට ගියත් ඒ ලිඛිත කලාව තුල පවා කවිය ගීතය නවකතාව කෙටි කතාව ඇතුළු සමස්ත සාහිත්‍යාංග තුල මේ ගැටුම කියන එක සියුම්ම එහෙම නැත්නම් ඍජුව නැත්නම් වක්‍රව තවත් විදිහකට කිව්වොත් ව්‍යුහාත්මකව සංකල්පගත කරනවා නිර්මාණය තුල. ඒක තුල ඒ තුල තමයි අපි කියවන්න නැත්නම් රස විඳින්න ග්‍රහණය කරලා තියාගන්න සමත් වෙන්නේ. මෙන්න මේ අර්ථයෙන් ගත්තහම මේ තනමල්ලිල කොල්ලෙක් කියන නාට්‍යයත් පුද්ගලිකව මම තදාත්මක සම්බන්ධයකට ලක් කරනවා. ඒකට විශේෂ හේතු ගණනාවක් තියෙනවා. ඒ අතර ඒ කෙසේ වෙතත් මම ඒකට ආශා කරනවා. මම ඒකට බැඳෙනවා. එක කොටසක් බැලුවහම ඊළඟ කොටස බලන්න මාව පොළඹවනවා. මෙන්න මේ සාර්ථකත්වය එන්නේ නැහැ නිර්මාණයකට නිකම්. එතකොට ඒ සාර්ථකත්වයට යම්කිසි කලාත්මක සම්බන්ධයක් තියෙනවා. නමුත් මෙහිදී මම බලාපොරොත්තු වෙන්නේ මේ කලාත්මක අංගයන් එහෙම නැත්නම් කලාත්මක මෙවලම් ගැන හොඳ නරක හෝ එහෙම නැත්නම් ගුණාගුණ වගේ ਵਿਚාරයකට වඩා මගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නාට්‍යයේ අර කලින් සඳහන් කරපු මේ ගැටුම කියන කාරණය සම්බන්ධව යම් කිසි අපි පිළිගන්නා මේ න්‍යායක මාර්ගයක් ඔස්සේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක. පතෝලයක් කියලා කියන්නේ යම් තාක් විදිහකට සමාජයේ ලක් වෙන අසාධාරණයකට ලක් වෙන කුල ප්‍රශ්න වලදී ආර්ථික ගැටලු වලදී සමාජීය ගැටලු වලදී මෙවැදී ගැටලු වලට ලක් වුණාට පස්සේ මේ අසාධාරණ කම් වලට ලක් වුණාට පස්සේ ඍජුව ඒකට මැදිහත් වෙන ඒකට තමන්ගේ විරෝධත්වය පළ කරන චරිතයක්. ඒක තමයි අපි දන්නවා ඉතිහාසයේ පුරාම මානවයාගේ උපතේ ඉඳලම මානවයාගේ විතරක් නෙවෙයි සබහ ධර්මයේ සියලුම අංගයන් තුල මේ සමස්ත විශ්ව ක්‍රියාවලිය පදනම් වෙලා තියෙන්නේ මේ ගැටුම කියන සංකල්පය මත. ඒ ගැටුම මතු පිට තලයේ වේවා අභ්‍යන්තරික තලයේ වේවා මේ සමස්ත තලය තුලම අඩු වැඩි වශයෙන් ලොකු පොඩි වශයෙන් විශාල වශයෙන් විනාශකාරී වශයෙන් පොඩි පොඩි විනාශකාරීත්වයන් වශයෙන් විනාශකාරීත්වයක් නැතුව මේ ගැටුම කියන එක පවතිනවා. විශේෂයෙන් අපි කතා කරන භාෂාව තුළ පවා මේ ගැටුම කියන එක පදනම් වෙලා තමයි භාෂාව ගමන් කරන්නේ. භාෂා රටාවන් පවා හැදිලා තියෙන්නේ මේ ගැටුම කියන සංකල්පයත් එක්ක. මෙන්න මේ නිසා දර්ශනවාදයට ඒ වගේම විද්‍යාවට ඇතුළු අනෙකුත් දැනුම සම්පාදනය කරන ශ්‍රේෂ්ඨ
ශාස්ත්‍රයන්ගෙන් ශිෂ්ටයන් තුළ පවා දසාකච්ඡා වෙනවා. ඉතින් මෙන්න මේ ගැටුම් න්‍යාය කියන එක දර්ශනවාදයේ දේශපාලනය තුළ විවිධ විවිධ කාල තුළ කතා කරනවා. ඒ වගේම මේක න්‍යායක් විදිහට මේ මෑත කාලය තුළදී න්‍යායගත කිරීමකට ලක් වෙනවා ගැටුම් පිළිබඳ අධ්‍යයනය කියන එක. එහෙම නැත්නම් conflict studies මේ ගැටුම් අධ්‍යයනය කියන එක සම්බන්ධයේ විවිධ ෆෝම් විවිධ හැඩයන්ගෙන් විසඳන්න උත්සාහ කරන විදිහ අනුව මේ ගැටුම නාමකරණය කරලා තියෙනවා. මට තේරෙන දෙයක් තමයි මම පළමුවෙන්ම ප්‍රේක්ෂකයෙක් විදිහට එහෙම නැත්නම් මම රසිකයෙක් විදිහට බලාගෙන බලන එක විදිහක් තියෙනවා. ඒ බලාන යන අතරතුරේම මගේ ඇතුළෙම මගෙන් ප්‍රශ්න කරනවා මේ නාට්‍යයට පරිබාහිරව සිද්ධි. ඒ කියන්නේ මේ නාට්‍යයෙන් සමහර වෙලාවට නොකිය වෙන යම් යම් ඉඟි කරන සමහර විට මේ නාට්‍යකරුවා නාට්‍ය රචකයා නාට්‍ය අධ්‍යක්ෂකවරයා පවා හිතන්නේ නැති දේවල් මගේ මනස ඇතුලේ වැඩ කරන්න ගන්න. හැබැයි ඇයි ඊළඟට මම කල්පනා කරන්නේ ඇයි මගේ එහෙම මගේ මනස ඇතුලේ මේ වගේ දේක් වැඩ කරන්නේ? මෙන්න මේක කල්පනා කරනකොට තමයි මට හිතෙන්නේ මෙම නාට්‍ය ගැටුම සම්බන්ධ කරගෙන කතා කරන්න ඕන කියන එක. මේ නාට්‍ය පටන් ගන්න කලින් කරන හැඳින්වීමේදී කියනවා පෙන්නුම් කරනවා මේ නාට්‍යයට පදනම් වෙන්නේ නිශ්චිත කාලයක්. නිශ්චිත කාලයක් ඒ කියන්නේ 90 දශකයත් 2000 දශකයේ මුල් කාලයත්. තවත් විදිහකට කියනවා නම් ඒ කියන්නේ රාජ්‍යයේ ආණ්ඩුකරණය පැත්තෙන් කියනවා නම් චන්ද්‍රිකා බණ්ඩාර නායක කුමාරතුංග නායකත්වයේ දරන පොදු පෙරමුණු ආණ්ඩුව සහ ඉන්පස්සේ මහින්ද රාජපක්ෂ නායකත්වයේ දරන ආණ්ඩුව කියන මෙන්න මේ ආණ්ඩුකරණ කාල පරිච්ඡේදයේ තුල සිද්ධ වෙන සිදුවීම් ආශ්‍රිතවයි මේ ප්ලිනාට්ටියට පාදක වෙලා තියෙන්නේ. නැත්නම් මේ ප්ලිනාට්ටිය දුවන්නේ. නමුත් මේක අපි බලාගෙන යනකොට පේන දෙයක් තමයි මේ නාට්‍ය අපිව ගමන් කරනවා ආපස්සට. තරමක් ආපස්සට. ඒ කියන්නේ ඉතිහාසයේ ලොකු දුරකට නෙවෙයි, ඉතා කෙටි දුරකට. ඒ කියන්නේ 1987 88 89 90 වගේ කාල පරිච්ඡේදයේ සිද්ධ වෙන ඉතා ප්‍රබල සිද්ධිදාමයකට. ඒක තමයි අපි දන්නවා පශ්චාත් යටත්විජිත ලංකා සමාජයේ මේ වෙනකොට ප්‍රධාන වශයෙන් කේදාන්ත තුනක් ඇති වෙලා තියෙනවා. මෙන්න පුළුවන් අරගල තුනක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් කැරලි තුනක් ඇති වෙලා තියෙනවා. එමත් නැත්නම් සටන් තුනක් ඇති වෙලා තියෙනවා. නැත්නම් ගැටුම් ප්‍රධාන ගණයේ ගැටුම් තුනක් ඇති වෙලා තියෙනවා. මේ ගැටුම් තුනෙන් එකක් තමයි 1971 කැරැල්ලට අමතරව 1987 88 89 නැවත ජනතා විමුක්ති පෙරමුණ සහ රාජ්‍ය අතර ඇති වෙන ඊටම ප්‍රබල ගැටුම. ඒක විශාල මර්ධනයක් දක්වා ගමන් කරනවා. මේ දක්ෂිණ ලංකා සමාජයේ ඉතාමත් ප්‍රබල නමුත් ඒ ප්‍රබලත්වය යටපත් වෙලා තියෙන විශාල කම්පනයක් කේදාන්තයක් මතකයන්. ඒ කියන්නේ අපේ මනස් ඇතුලේ විශාල තැල්මක් ඇති කරපු සිද්ධියක් විදිහට හඳුනා ගන්න පුළුවන් මේ 88 89 කාල පරිච්ඡේදයේ. මෙන්න මේ කාල පරිච්ඡේදයේ පිළිබඳ යම් ඇවිස්සීමක් කරන්න උත්සාහ කරනවා මෙම නාට්‍ය. සිරිමාම කියන චරිතය තමයි මම ගොඩක් රිද්දපු චරිතය මේ නාට්‍ය තුලේ. මොකද අපේ පරම්පරාවේ අපේ සහෝදරයන්ගේ තාත්තලා අම්මලා අවසාන හුස්ම හෙළුවේ සිරිමාමලා වගේ තමයි. ඒකින් තමයි මෙන්න මේ නිසා මේ 88 89 කාල පරිච්ඡේදයේ මේ නාට්‍ය තුලදී අපිට හඳුනා ගන්න සිද්ධ වෙන්නේ දක්ෂිණ ලංකාවේ පශ්චාත් 88 89 කාල පරිච්ඡේදයේදී
ඉතින් මෙන්න මෙතන මේ මේ පශ්චාත් යටත් පශ්චාත් 88 89 කාල පරිච්ඡේදය ඒ ඇති වෙන මේ ගැටුම රාජ්‍ය හා තවත් දේශපාලන ව්‍යාපාරයක් අතර ඇති වෙන ප්‍රතිවිරෝධය ගැටුමක් දක්වා ප්‍රචණ්ඩත්වයක් දක්වා විශාල ඝාතනයක් දක්වා ගමන් කිරීම ඇතුලේ තියෙනවා ප්‍රශ්නයක් මේ ප්‍රශ්නෙට මොකද්ද ලැබිලා තියෙන විසඳුම කියන කාරණේ 71 අරගලය ගත්තත් එහෙමයි 88 89 අරගලය ගත්තත් එහෙමයි 2009 අවසන් වෙන උතුරේ යුද්ධය ගත්තත් එහෙමයි මෙන්න මේ ගැටුම් සියල්ලටම අපි බලාපොරොත්තු වෙච්ච මිනිස්සු විදිහට බලාපොරොත්තු වෙච්ච සමාජයක් විදිහට බලාපොරොත්තු වෙච්ච රටක් විදිහට බලාපොරොත්තු වෙච්ච ඒ ගැටුමට මැදිහත් වුණ මිනිස්සු විදිහට බලාපොරොත්තු වුණ සමස්ත සමාජයට විසඳුමක් ලැබුණද කියන කාරණේ නෑනේ අපි දුන් ජනතා විමුක්ති පෙරමුණ රණවිරුවෝ කියලා මල්මාලා දාපේනට මිනිමරුවනේ කිව්වේ 87 ඉඳන් 89 වෙනකම් ඒ ඔය කිතුලලා ජගත්ලා ඔය හාමුදුරුවෝ බලටපත් වෙච්ච කූරලා මේ දීප්තලා තමයි ඒ කිව්වේ 87 89 තිටේ ඒ පීඩණයම තමයි මෙන්න මෙතනදී මේ තනමල්ලිල කොල්ලෙක් නාට්‍යයට නැවත අපි ගමන් කරොත් විශේෂයෙන් මේකේ කාරණා ගණනාවක් ඔස්සේ මේක කතා කරන්න පුළුවන් මෙතනදී පළමෙනි නිදර්ශනයේ විදිහට මේ 88 89 සිද්ධිය එහෙම නැත්නම් 88 89 ගැටුම කොහොමද නාට්‍ය තුල ස්ථානගත වෙලා තියෙන්නේ කියන කාරණය ඒකෙදි මට හිතෙන මේ නාට්‍ය බලන්න යනකොට පේන දෙයක් තමයි මේ චරිත තුල සිද්ධ වෙලා තියෙන එක දෙයක් තමයි මේකේ හැමෝම අඩු අඩි වශයෙන් හැමෝම කිසියම් වූ ශතියකට ලක් වෙලා තියෙන එක. ඒ කියන්නේ තාත්තටිකට මේකට කියනවා අපි ඉංග්‍රීසියෙන් කියන ට්‍රෝමා කියලා. ඒ කියන්නේ ට්‍රෝමැටික් කැරක්ටර්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ශතිමය ස්වරූපයක් ගත්ත ජීවන චරිත නිරූපණය වෙනවා. ඒ කතා සංවාද තුලින් භාෂාව තුලින් ඉරියව් තුලින් මූණේ අංග චලනයන් තුලින් සහ සමස්ත ක්‍රියාවලිය තුලින් පෙන්නුම් කරන්නේ ශතියකට ලක්වෙච්ච සමාජයක් කියන එක. විවිධත්වයේ එකරතුව ගමවලුමින් කොල්ලෙක් පිළිබඳ අකරුණේ විංගනීය විචාරය බලාපොරොත්තු වන්න. සමාජවාදී සඳහා පාරජාතික සහයෝගීතාවේ සාහිත්‍ය හා කලා අංශී නිර්පත් කිරීමක්.